අයිබෝන් සුබ දවසක්. හරිදී හරියටම කියන සේත උදැසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන බම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ඩයනා සුජිත් රෝහණට පාර්ලිමේන්තුව මාසයක් තහනම්. වැඩි ඡන්ද 56කින් සම්මතයි. පක්ෂව ඡන්ද 57යි විපක්ෂව 1යි. සමගි ජනබල වේගය ඡන්දය වර්ජනය කරයි. මේක කැකිල්ලේ නඩු තීන්දුවක් මට පුළුවන් නම් සුජිත් සංජේගේ මාසෙත් ඇදලා දෙනවා එය නිර්දෝෂී රෝහණ බණ්ඩාර කියයි 24කට වැට් නගින බව බොරු නගන්නේ 18කින් රාජ්‍ය මාත්‍ය ඩයනා ගමගේ മന്ത്രി රෝහණ බණ්ඩාර හා සුජිත් සංජේයට මාසික කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගිය අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරණ පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය සුජිත් සංජේ පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා යන මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට මාසික කාලයක් සඳහා අත්තිරවන බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. අපි මේ යෝජනාවට විරුද්ධයි. අපි හිටපු විනය කමිටුවේ සමාජිකයෙක් චමල් රාජපක්ෂ මහත්මයා. මේ තීන්දුව වෙනස් කරපු කමිටුවේ සභාපතිත් චමල් රාජපක්ෂ මහත්මයා. මට හිතා ගන්න බෑ මේක. මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මේ අදුෂ්මාන හස්තය පාර්ලිමේන්තුව පාලනය කරන්න යන්නේ? ආචාර ධර්ම සංග්‍රහයට बलतलहा वरप्रसाद पार्लिमेंट पनता अभी ये कटू हिताम दीर्घ साटे वार्ता नीत्यानुकूल बार ओक तमें मे पार्लिमेंट वेवाड़े काटवत अदास्तने किसी शीलाचार मूलासने उबतुमा मम तो वाटेन मे पार्लिमेंट इन गुडक मंत्री और हितांगे कथा नायकुनाम हिटलर वगे की मे देशी विधि पहाम गहनावत गहन पुला पुराकित मैं इन विला कोरिया वडमलूट की आम अफ्रिकावे इन नियोज कथा नायक नोन मारते मगे लंग वाट वेला मगे गहन उबतुमागे तटे नहीं मनुष्य मटकिन लोके गुडक तंगल बेलवा कथा नायक नियोज धनगा වරප්‍රසාද කමිටුවේ මමත් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් ගරු කබීර් හෂිම් මැතිතුමත් එක තීරණයක ඉදදී අනිත් තීරණේ ගරු චමල් රාජපක්ෂ මැතිතුමත් කැටගොඩ මන්ත්‍රීතුමත් තාරක බාලසූරිය මැතිතුමත් ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් එක තීරණයකට ආවා. එතකොට ඒක 4:3 යනවා. එතන බෙදිලා තමයි මේ තීරණය ගත්තේ. මහේස්ත්‍රාත් උසාවිය දෙර තීන්දුව බැරිද වෙනස් කරන්න ඉටි හෙළ උසාවියගේ මේ වගේ වැඩක් නෑ. ඔබතුමියත් ඔබ නිශ්ශබ්දව හිටියා. ඔබතුමිය බොරුවක් කියවන්නේ. එතුමා නිශ්ශබ්දව හිටියා. නමුත් එතුමාත් ඒ තීරණය අනුමත කරා. අමල් රාජපක්ෂ මැතිතුමා නියෝජ්‍ය කතානායකතුමාගේ තීන්දුවට අස්වැන් කෙරුවා. ඔවුන් නඩුව ඇහුවා. ඔවුන්ට ආයිත් අපලහන්න බෑනේ. ඔබතුමාට හැකියාව තිබුණා මේ ප්‍රශ්නේ ඍජුවම වරප්‍රසාද කමිටුවට දමන්න. ඔබතුමා එහෙම කරේ නෑ. ඔබතුමා අජිත් රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් ස්ථාපනය කරලා ඒ කමිටුව යම්කිසි තීන්දුවකට ප්‍රවේශ වුණා. ඇයි ඔබතුමා ඒක පත් කරේ? ඒ පත් කරේ අපි හිතන ආකාරයට වරප්‍රසාද කමිටුවට උදව්වක් හැටියට ඒ කමිටුවෙන් තීන්දුවක් අරගෙන ඒ තීන්දුව වරප්‍රසාද කමිටුව හරහා ක්‍රියාත්මක කරන්න. අගමැතිතුමත් ගරු විපක්ෂ නායකතුමත් මේක මැදිහත් වෙන්න ඕන කාරණයක්. ඡන්දයකට යනවද? ඡන්දයකට යනවද? ඔබතුමාගේ නියෝගයේ පරිදි ඉල්ලාස් කරගන්න පුළුවන්. විජේදාස රාජපක්ෂ මැතිතුමා යෝජනා කරපු ආකාරයට අපි දෙගොල්ල තුන්ගොල්ල වාඩි වෙලා සාකච්ඡා කරලා නිවැරදි දේ කරමු. දැන් ඡන්දය ප්‍රකාශ කරන්න. දැන් ඡන්දය විමසලා අවසන් කරමු. පක්ෂව ඡන්ද 57යි විපක්ෂව 1යි ඡන්දයෙන් වැළකී සිටි 3යි. යෝජනා වැඩි ඡන්දයෙන් සම්මතයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව අද ලබා දුන්නේ කැකිල්ලේ නඩු තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා. සුජිත් සංජය මන්ත්‍රීවරයා නිර්දෝෂී බවයි ඔහු පවසන්නේ. මෙන්න ඉදිරියට පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මේ අතර ප්‍රකාශ කළා.
සුජිත් සංජේපරම ඇතුමා කියන්නේ අපි පාර්ලිමේන්තුවේ දකින බොහොම නිහඬ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒතකොට එතුමා ඇවිල්ලා පුළුවන් තරම් උත්සාහ කරේ මේ කාරණේ එතන වෙන සිදුවීම වළක්වන්න. අපි මගේ වීඩියෝ එකට වැඩිය CCTV කැමරාවල බොහොම පැහැදිලිව තිබුණා. තව කෙනෙකුට අහක බලාගෙන යන්න බෑ. දැන් නම් මේ අද පාර්ලිමේන්තුවේ අද මේ ගත්ත තීන්දුව අනුව හෙට පාර්ලිමේන්තුවේ ඇතුළේ දෙන්නෙක් මරාගත්තත් කෙනෙක් ඒක බේරන්න මැදිහත් නොවේ. ඒතකොට එහෙම තත්ත්වයක් තමයි. ඒතකොට එහෙම බේරන්න මැදිහත් වෙච්චි කෙනාටත් අර වගේම දඬුවමක් නියම කරන තත්ත්වෙට මේක කැකිල්ලේ තීන්දුවක් මේ විනය කමිටුවට අපිව එක දවසක්වත් කැඳවල නැහැ. අපේ සාක්ෂියක්වත් සටහන් කරගෙන නැහැ. මේක පාර්ලිමේන්තුවට වැඩි පූර්වාදර්ශයක්. පාර්ලිමේන්තුව අපිට මාසයක් මේ තහනම් කරා කියන එක අපිට මහ ලොකු කාරණේකුත් නෙමෙයි. ඕන් මට පුළුවන්කම තිබුණා නම් සුජිත් සංජේපෙරර මැතිතුමාගේ මාසෙත් මම අදිනවා. එතුමා ඒ තරමට නිර්දෝෂී කියන එක මම බොහොම පැහැදිලිව දන්නවා. මේක කැකිල්ලේ නඩු තීන්දුවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව යන සිද්ධියන් දිහා බලනකොට මේක කොච්චර දුරට අපක්ෂපාතීද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. අපි දන්නවා අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපි ඔක්කොටම වගකීමක් තියෙනවා. අද අපිට දඬුවමක් ලැබුණා. නමුත් අපි ඔක්කොගෙම වගකීමක් තියෙනවා පාර්ලිමේන්තු තුළ හැසිරෙන්න. නමුත් මේක අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වුණේ. මන්ත්‍රීතුමිය තමයි මේ ප්‍රශ්නේට මැදිහත් වෙලා අපිත් එක්ක මේ ප්‍රශ්නේ ඇති කරගන්න උත්සාහ දැරුවේ. අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ඉදිරියේදී මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකින්න, ඒ වගේම පාර්ලිමේන්තුවේ විනය රකින්න අපි වැඩ කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. ලබන වසරේදී වැඩපදු අනුපාතයේ 24ක් දක්වා ඉහළ යන්නේ නැති බව රාජමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ පවසනවා. 24කින් ඉහළ යන කතාව අසත්‍යක් බවයි ඔහු චෝදනා කරන්නේ. රජයේ අපේක්ෂාව වන්නේ ආදායම් කළමනාකරණය සහ බදු ජාල පුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස් ඊට ඇතුළත් කර ගැනීම බවයි රාජමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලබන වසර තුල වැට්ටතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව මුදල් රාජමාත්‍ය ශිහන් සේමසිංහ පවසනවා. රාජමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව වන්නේ ආදායම් කළමනාකරණය සහ බදු ජාලය පුළුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කර ගැනීම බවයි. ඒ සඳහා මෙරට බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවද රාජමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. ඊට 2024 අයවැය යෝජනා මගින් පාදන වෙන් කර ඇති බවයි ඔහු පවසන්නේ. එබැවින් වැට්බදු අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව රාජමාත්‍ය ශිහාන් සේමසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් බිල වැඩි කරන්නේ නැති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව පැරණි මිල යටතේ ගෑස් අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ. උත්සව සමය සැලකිල්ලටගෙන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කරන්නේ නැතිව පැරණි මිලටම පවත්වාගෙන යාමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒකි සභාපති බුදිත පීරිස් මේ බව ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමිනුයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් රුපියල් 3565ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1431කට අලෙවි වනු ඇති. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 668කටයි. අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කළේ පසුගිය මස 4 වනදායි. මේ අතර ලාෆ් ගෑස් මිල ගණන්ද වැඩි කරන්නේ නැති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 3985ක් ලෙසයි පවතින්නේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1595කට අලෙවි කරන බව එම සමාගම පවසනවා. මේ අතර ඉහළ පහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ආපන ශාලාවල ආහාර මිල සංශෝධනය කරන්නේ නැති බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන් හලිමියන්ගේ සංගමය පවසනවා. ඩීසල් මිල සහ පෙට්‍රල් මිල ඩීසල් රුපියල් 27කුත් සහ පෙට්‍රල් රුපියල් 10ක් වැනි මිලකින් අඩු කිරීමක් සිදු කරා ආණ්ඩුව විසින්. අපෙන් ඉල්ලීම් කරන ආණ්ඩුවේ සහ සමහර පාර්ශ්ව විසින් ඔබතුමන්ලාගේ මිල ගණන් වල තත්ත්වය කොහොමද කියලා අපි ඇත්තටම ඉතා පැහැදිලිව කියනවා. ඉතාමත්ම පැහැදිලිව කියනවා ආපන ශාලා සහ අවන්හල් වල තියෙන ආහාර පාන අයිතම වල කිසිදු ආකාරයකින් මිල වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. විදුලි බිල, ජල බිල මුල් කොටගෙන, ගෑස් මිල මුල් කොටගෙන තමයි අපි ආහාර පාන වල මිල වැඩි කරේ. නමුත් ජලය, විදුලිය, ගෑස් කියන තුනේම මිල තාම පැවතිච්ච ස්ථාවර මට්ටමින් පවතිනවා සහ ජනවාරි මාසෙ වෙද්දි මීට වඩා මේකත් උත්සන්න වෙනවා. මොකද 108කින් වැට් එක එකතු වුණාම මේ තියෙන සෑම දෙයකටම තව මේ කර්මාන්ත කරගෙන යන්න අමාරුයි. ඉතින් ඒක හන්දම මම ඉතත් පැහැදිලිව ප්‍රකාශ කරනවා අපේ ලක්ෂ දෙකමාරකට අධික ආපන ශාලා සහ වන්නලිමියන්ගේ සංසදයේ විදියට සංගමයේ විදියට අපි කිසිදු ආකාරයකින් මිල පහළ හෙලීමක් සිදු කරන්නේ නැත. උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ දමන්නේ නැති බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකින්ගේ සංගමය මේ අතර පවසන්නේ. මේ මාසේ 15 වෙනිදා ඉඳලා රන්දිත් සේමලා පිටිය ඇමතිතුමා මුදල් අමාත්‍යංශයෙන් නැවතත් බදු මුදලක් මේ අය කරන්න යනවා කියලා.
ඇත්තෙන්ම කුකුල් පාලනයේදී විතරයක් නිස්පාදනය කරනකොට අපි රුපියල් 6ක මුදලක් බදු වශයෙන් ගෙවනවා. මස් කිලෝ එකක් නිස්පාදනය කරනකොට අපි බදු වශයෙන් රුපියල් 245ක් ගෙවනවා. කුකුල් කර්මාන්තය වැඩි දියුණු කරන්න නම් මේ බදු මුදල් නැවතත් අය කරන්න එපා. අපි දැනටත් බදු මුදල් ගෙවනවා. මේ දේ කරන්න එපා කියන එක මම කරුණාකරලා රජසියබලා පිටියේ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ දෙසැම්බර් වෙනකොට බිත්තර ඇති තරම් විලඳපලේ තියෙනවා. ඒකම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් සත්ත්ව පාලන අමාත්‍යංශයෙන් බිත්තර ගෙනල්ලා රැක්කුම් බිත්තර ගෙනල්ලා පැටවු ලබා දීම නිසා ඒ සත්තුන්ගෙනුත් දැන් බිත්තර එනවා. ඒක නිසා දැන් බිත්තර වලින් කිසිම අඩුවක් නැහැ. බිත්තර ගණන් වැඩි වෙලා නැහැ. ඒ සමගින් සීත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායි දවසක්. ආටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.